රටක් විදිහට ජාතියක් විදිහට අපි මොනතරම් අසරණ වෙලා ඉන්නවද අපි මොනතරම් ගැබුරු ආගාධයකට වැටලා ඉන්නවද කියන කාරණාව සම්බන්ධයෙන් අපි අතර විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතර කතාබහක් ඇති කරන්න ඕන කියන දේ මූලික කරගෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ මේක ඔයාලා කොයි විදිහට බාර ගනීද නොගනීද කියන දේ සම්බන්ධයෙන් මම දන්නේ නැහැ අතර මම කියන්න උත්සාහ කරන්නේ මේ වර්තමානයේ අපි දකින සිදුවීම් මාලාවත් එක්ක තවදුරටත් අපි කටවහගෙන ඉන්න ඕනද තවදුරටත් අපි ඇස්පියාගෙන ඉන්න ඕනද තවදුරටත් අපි ගොළුවන්සේ බිහිරන්සේ අපි ඉන්න ඕනද කියන කාරණාව සම්බන්ධයෙන් අපි දෙපාරක් හිතලා බලන්න ඕනේ අද වෙද්දී ඇමරිකන් කාර්යෝ දෙන්නෙක් එකතු වෙලා අපේ රට සම්පූර්ණයෙන් විනාශ මුඛයට ඇදගෙන යමින් පවතිනවා ඒක අපි නෙමෙයි කියන්නේ පොට්ටු ඉඳලා එළියට ආපු විමල් වීරවංශ කියන්නේ 69 ලක්ෂයක් ඡන්ද දුන්න තුනෙන් දෙකේ බහුතරය දුන්න විස්ස සම්මත කරලා දුන්න සිංහෙක් කියලා ලෝකයට පෙන්නපු ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි අද රට පාලනය කරන්නේ අවලස්සන බැසිල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඇමරිකාවට ලංකාව පාවා දීමේ කොන්ත්‍රාත්තුවක් කරගෙන ඉන්නවා කියන කාරණාව තමයි විමල් වීරවංශ කියන්නේ එතකොට මේ ඇමරිකන් කාර්යෝ දෙන්නට අපේ රට විනාශ කරන්න අපේ රට ඇමරිකාවට පාවා දෙනකන් අපි බලාගෙන ඉන්න ඕනද දැන් අපි මොකද්ද කියන්නේ බලන්න දැන් තෙල් පෝලිම් තියෙනවා දැන් ගෑස් ආයෙ රටේ නෑ ඒ කියන්නේ මේ අර්බුදය නිමා වෙන දවසක් නැහැ මේ අර්බුදය නිමා වෙන්න නම් අපේ රටේ ඩොලර් තියෙන්න ඕනේ ඩොලර් සංචිත තියෙන්න ඕනේ ඩොලර් රුපියා ගන්න ක්‍රමවේදයක් ආණ්ඩුව එකෙක්වත් දන්නේ නැහැ ආණ්ඩුව එකෙකුටවත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් නැහැ එතකොට මේ අර්බුදය අධහෙට විසඳෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ තවදුරටත් අපි අගාධයට යනවා මිසක් මොකද අජිත් නිවාඩ් කබ්‍රාල් ඇත්තටම වැඩ කරන මිනිස්සෙක් ඒ මිනිස්සයා අපි අගයන්න ඕනේ මේ මිනිස්සයාට ස්පාසුවක් නැහැ උදේ ඉඳන් හැන්දෑව වෙනකන් සල්ලි අච්චු ගන්න එක කරන්න ඉතින් මේ මිනිස්සයා මේක ගොඩ දාන්න මාර මැච් එකක් ගහනවා ඉතින් ඇත්තටම මේ වගේ මැටි මෝල් හරක් තමයි මහා බැංකුවේ ලිහිල තනතුරු දරන්නේ ඉතින් ඒ නිසා තමයි අපිට මෙහෙම කෙලවෙලා තියෙන්නේ දැන් ඔය ඩොලර් මිලියන 500ක පහුගිය දවසක ගෙවපු ණය ගෙවන වෙලාවේ මේ රටේ ආර්ථික විශේෂඥයින් පැහැදිලි වූ ඔය ණය ගෙවන්න එපා ඔය ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඒ ආයතන වලට කතා කරලා කල් ඉල්ල ගන්න මොකද ඒ ඩොලර් මිලියන 500 තිබුණා නම් අද වෙද්දි මේ තෙල් අර්බුදය විදුලි අර්බුදය මේ ගෑස් අර්බුදය මේ කිසිම අර්බුදයක් නැහැ හැබැයි ඒ කියන කිසිම දෙයක් කනකට ගත්තේ නැහැ බැසිල් රාජපක්ෂයි අජිත් නිවාඩ් කබ්‍රාලුයි ඩොලර් මිලියන 500 ගිව්වා ගෙවලා මොකද්ද කිව්වේ බය වෙන්න දෙයක් නැහැ අපි ගාව සල්ලි තියෙනවා ලොරි ටෝක් දුන්නේ දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ පොහොර ප්‍රශ්නය අපේ රටේ කෘෂි විශේෂඥයින් පැහැදිලිව කිව්වා ඔය පොහොර ප්‍රතිපත්තිය ගේන්න එපා ඔක එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන දේ ඇහුවේ නැහැ තමන්ගේ තියෙන මහාන් තත්ත්වකමට උද්දච්චකමට ලොකුකමට ගත්ත තීරණයක් අද ගොයියෝ ටික අනාතයි දැන් ඉස්සරහට ආහාර හංගයක් එනවා දැනටමත් අපිට අවශ්‍ය කරන හාල් එම පිටරටින් ගෙන්නන්න අවශ්‍ය කරන පත්‍රිකා මේ සම්පාදනය කරලා අවසානයි එතකොට ඒ වෙලාවේ ආර්ථික කෘෂි විශේෂඥයින් කියන කාරණාව ඇහුවනම් අද මේ ගොවියෝ පාරට වටින්නේ දැන් ගොවියන්ට වෙච්ච පාඩුවට හෙක්ටයාරකට රුපියල් 50000ක් ගෙවන්න ආණ්ඩුව උත්සාහයක් දරමින් ඉන්නවා බලන්නකො මේ ගොන් වැඩ මෝඩ වැඩ ඇතන ප්‍රාථමික ළමයෙකුට උනා තේරෙනවා මේ කරන වැඩ ඉගෙන අනාගතය ගැන දැක්මක් නැතුව රට ගැන දැක්මක් නැතුව රටේ සිදුවෙන ක්‍රියාදාමය පිළිබඳව අවබෝධයක් නැතුව මේ ක්‍රියාත්මක කරන දේවල් ඇත්තටම ප්‍රාථමික ළමයෙකුට උනා තේරෙනවා ඉතින් අපි මහා ලොකුවට රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කාලා උත්සව තියලා පිළිගත්තේ ඒ වගේ ප්‍රාථමික දැනුමක්වත් නැති නායකයෙක්ද කියන කාරණාව සම්බන්ධයෙන් බලා අපි දෙපාරක් හිතලා බලන්න ඕනේ මම කියන්න උත්සාහ කළේ තවදුරටත් මේ රටේ සම්පත් විකුණනකන් අපේ රට විනාශ කරනකන් ආර්ථික වශයෙන් අපි තව තවත් පල්ලෙහාට ඇදලා දානකන් තරුණයන් වශයෙන් අපි බලා සිටිය යුතු නෑ සමාජ මාධ්‍ය කියන්නේ හොඳ මාධ්‍යයක් මේ රටේ ජනාධිපතිවරු හදන්න ජනාධිපතිවරු නැතිකරන්න ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න සමාජ මාධ්‍යයට පුළුවන් නම් මෙවැනි තකතිරු පාලකයන් මේ පුටු වලින් එළියට දාන්නත් මේ සමාජ මාධ්‍යයට පුළුවන් කියන එක බලා හොඳට මතක තියාගන්න ඒ නිසා කිරිබීපු මිනිහෙක් නම් කොන්ද පණ තියෙන මිනිහෙක් නම් මේ වෙලාවේ සද්ද නැතුව ඉන්න එපා මම කියන්නේ මේ පාරට බහැලා උද්ඝෝෂණ කරන්න කෑ ගහන්න ජනතාව තව තවත් අපහසුතාවයට පත් කරන්න මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා මුන්ට විරුද්ධව අපි ලොකු ගේමක් කිල්ලමු අපිට ඒක කරන්න පුළුවන් The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය